ඒ කියන්නේ මෙහෙම මේ ඒකාලිත මම අර පිහිට වෙනවා මං කියවනේ අර ධර්මයේ බණ එහෙම කියනවා ඒ කියනකොට පින්වතුනි ඒත් මම සමාගමකට යනවා සමාගමගේ අර හිතවත්ඥා යෝගිවරි යෝග කරන කට්ටිය වයි මුණ ගැහෙන්නේ ඒ අය මුණ ගැසුනම මම ධර්මය දෙනවා කතා කරනවා හැබැයි මම ඒගොල්ලන්ගෙන් ධර්මය තමයි දේවල් හැබැයි එහෙම ඒවත් ගන්නවා ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒක ධර්මයේ දේවල් උනත් ඒ අර බලාපොරොත්තු එකක් තිබ්බා ඉතින් මට ඒ කාලේ ඉෂිවුන් වහන්සේලා වගේ මුණ ගැසීම් වගේ සිද්ධ වෙන දේවල් අවස්ථා තිබ්බා එහෙම සිද්ධ වෙච්ච වෙලාවලදී උන්වහන්සේලා ඒක දැනගෙනද කොහෙද කිව්වා මම මෙහෙම එකක් කිව්වා මට මේ පීට වෙන්න ඕනේ මිනිස්සුන්ට උපරිම පුළුවන් දෙයක් මට පීටක් වෙන්න ඕනේ මිනිස්සුන්ට කියලා එතකොට කිව්වා ඔයා උන්වහන්සේ දැනුත් ඔබතුමා දැනුත් පීට වෙනවා කියලා ඒ කාලේ එතකොට කිව්වා මොකද්ද මේ මොකද්ද හැබැයි උන්වහන්සේ පීට වෙනකොට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඒ සිතුවිල්ලේ චිත්තේ පවර් එකක් ශක්තියක් ලැබුණම අවුර එකක් එනවා කියලා කිව්වා අවුර එකක් දන්නවනේ ඒ කියන්නේ කිරණ ඒකෙන්වත් පිහිට වෙනවා කියන ඒ චිත්තේ වැඩි ඇත්තටම මේ ඉතින් ඕකේ අර මට ඊපස්ස තමයි ජර්මන් සයමන්සේ ගැන තේරුනේ උන්වහන්සේ කොහමද ඒ කියන්නේ කිව්වේ සිතෙන් ලෝකෙට පිහිට වෙන හැටි ඒක තියෙනවා සිතවිලි වලින් ඒ කියන්නේ පින්වතුනි දැන් සමාකලාවට අපි මේ මොනවාද බණ දැන් මම අර ඒක කියන්න ඇති සමහර අපි බණ මේ සමාකට අහනවා මේවා වෙනවා දැන් මට ලංකාවේ තමයි කිව්වේ අපි ලංකාවේ ගොඩක් බණ ඇහෙනවා හැබැයි මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට මේ මොනවාද මට ඒකට උත්තර තිබුණේ නැහැ මම පස්සේ හොයාගෙන යනකොට මට උත්තරය ආවා. දැන් සෝමස්වාමී මහන්සියම ලුකම් විප්ලවයක් වගේ කරගෙන ගියානේ. මිනිස්සු වෙනස් වුණා. බීපු මිනිස්සු නැත්තු කර දුරාචාරීට පයන. ඔහොමම මිනිස්සුගේ පරිවර්තනයක් තිබ්බා. එතකොට මොකක්ද ඒකට හේතුව? අපි පොඩි කාලෙත් ස්වාමී මහන්සියව දැක්කා මහණෙනි ඉස්සෙල්ලා. අර වජිරාරාමේ පන්සලක් වගේ තිබ්බට ස්වාමී මහන්සිය සක්මන් කරනවා. ඒ කියන්නේ භාවනා යෝගී විදිහේ කාමරේ අපි ආච්චි කියලා අපි මුණ ගැසනවා පිළිත් නූරක් වගේ බඳනවා. හැබැයි ධර්ම කරුණු කියනවා. අර සූත්‍ර පොත් කියවගෙන එහෙම ස්වාමී මහන්සියට ඊට පස්සේ අර ගල් ගුහාවල් වලට යනවා කොහෙද අම්පාර පැත්තේ. එහි ගිහිලා ඉඳලා ඔහම පා ගමනින් වඩිනවා. ඔය වගේ එක එක පුහුණු කරා ස්වාමී මහන්සිය. ඉතින් එහෙම කරනකොට මොකද්ද වෙන්නේ ස්වාමී මහන්සියට පවිත්‍ර වෙනවා පිරිසුදු වෙනවා කියන කෙලෙස් කැඩි කැඩි සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දැන් ඒ මොකද ස්වාමී මහත් ඊට පස්සේ ලෝකෙට මොනවා හරි කරන්න යනකොට මිනිස්සු වෙනස් වෙන්න පටන් ගත්තා. හේතුව ඒ අර එහෙම දැන් අපි පවිත්‍ර වෙනකොට පින්වතුනි গুপ্ত ශක්තියක් වැඩ කරනවා. ඒ গুপ্ত මිස්ටිකල් ෆෝස් එකක් වැඩ කරනවා. ඒ ෆෝස් එක ඇතරම ඒ මිනිසුන්ට වෙනස් කරන යම් බලවේගයක් යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වෙනස් වෙන්නම වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ට තමගේ ඥාති මහත්තුරු නෝනලා හරි ළමයි හරි කන්ට්‍රෝල් කරන්න ඕන නම් පළවෙනිම කන්ට්‍රෝල් කරන්නේ තමන්ව. ඒ කියන්නේ තමන්ගේ තියෙන බැඳීම ඇයි මේ මට මේ බැඳින හින්දානේ මම මේක පස්සෙන් යන්නේ. ඒ මම ධර්මයෙන් දකින්නේ නේද මෙයා කවුද කියලා. ඒ කියන්නේ එහෙම තමන් අර මනස නිදහස් කරගන්න පුළුවන් වුණොත් දැන් මගේ ඒ අර මගේ හිතවත් මේක මෑනියු කෙනෙක් කියනවා ඒ මෑනියන්ගේ ළමයි පුතා ඩ්‍රග් ඇඩික් කෙනෙක්. ඉතින් එයා මේ ගෑන්ග්ස්ලත් එක්ක ගිහිල්ලා මේ දැන් එන්නේ නැහැ ගෙදර. දැන් මේ මෑනියට පුදුම දුකක්. මොනවද කරේ? අර බෝධින් වහන්සේ සිහිපත් කරන් අදිෂ්ඨාන කරගෙන මොකද්ද මේ ඒ බෝධින් වහන්සේ සිහිපත් කරන් දසසිල් අරගෙන කොහොම හිටියද? බෝධින් වහන්සේ අරමුණු කර බුදු සරණ ගිහිල්ලා දසසිල් අරන් ඔහම හිටියා දවස් 2 3 4 7 වෙනි දවසේ එනකොට පුතා එනවා කෝ අම්මා බලන්න ඕනේ අම්මා බලන්න ඕනේ කියලා එසෙන ගස්සේ. ඒක පින්වත්නි හරි ප්‍රායෝගිකයි. තමන් වෙනස් වෙනකොට තමන්ගේ මුළු પરම්පරාවම ලෝකෙටම වෙනසක් කරනවා. අර ඉංග්‍රීසියෙන් හරි ප්‍රසිද්ධ මේක තියෙන බී ද චේන්ජ් මොකක්ද බී ද චේන්ජ් නේ? බී ද චේන්ජ් කියලා කියනවා. ඒ කියන්නේ තමන් වෙනස් කරන එක තමන් වෙනස වෙන්න කියලා.